जनशक्ति लाइफ श्रीलंका वे वेगें वर्धने वन सन्नाम दहयात्रट නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පෙරෝම්හල් වසා දැමීමට සිදු වූයේ ඇයි පසුගිය මස 19 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රට තුල පැවති ඉන්ධන තොග සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කළා අමාත්‍යවරයාට අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් සහ ඔක්ටේන් 92.95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 12300ක් ඒවන විට කනජ තෙල් සංස්ථාව සතුව තිබුණා අවසන් පෙට්‍රල් නෞකාව මෙරටට ළඟා වීමට තිබුණේ පසුගිය 23 වෙනිදායි අදටත් එම නෞකාව ලංකාවට ළඟා වී නැහැ ඒ නෞකාවට මොකද වුනේ ඉස්සෙල්ලම මේ නැවේ කම්පැනි යුනේ ලේසර්හෙඩ් ඩුබායි කියන කම්පැනි ඊට පස්සේ යාලා නම වෙනස් කරනවා ලේසර්හෙඩ් ඉන්දියා කියලා ඊට පස්සේ ආයේ නම වෙනස් වෙනවා නයිස් කම්පැනි කියලා ඊට අපි අන්තිමටම බලාපොරොත්තු වුනේ ඔය 20 ගණන් වල නයිස් කම්පැනි එකෙන් තමයි තෙල් ලැබෙයි කියන එක මට තියෙන තොරතුරු අනුව මේ නැව සඳහා සාමාන්‍ය LC එකක් විදිහට නෙමෙයි LC එක ඕපන් කරේ ඊට වඩා එහාට ගිහිල්ලා කන්ෆර්ම් LC එකක් නිකුත් කරනවා මේ සමාගම වෙනුවෙන් ඒක මහජන බැංකුව හරහා තමයි නිකුත් කළේ ඩොලර් මිලියන 42.6 එතකොට වරායට එන බව පැවසුමක් හදිස්සියෙම මේ නැව අතුරුදහන් වෙනවා මේ අතුරුදහන් වීම මන් දකින සංසිද්ධි හතරක් කරා පළවෙනි දේ තමයි මේ වගේ හදිසි මිලදී ගැනීම සිදුවන්නේ අන්සොලිසිටඩ් යෝජනා හරහා අපි දන්න සත්‍ය තමයි මෙවැනි ප්‍රොපෝසල් වලදී ගනුදෙනු සිදුවෙනකොට ඒකට සම්බන්ධ පාර්ශවාතර කමිෂන් සෑහට මෙහාට යනවා ඒ කමිෂන් වල තිබුණු sannivedana දුර්වලතාවයක් නිසා නැව ගියාද කියන පළවෙනි තර්කය මා ඉදිරිපත් කරනවා දෙවනි තර්කය මං ගේන්නේ මේ නැව ඩිලිවර් වෙලා ඒ වෙලාවේ මුදල් ගෙවීම සිදුවුවොත් මේ තෙල් සංස්ථාවේ මේ ක්‍රියාවලියට සම්බන්ධ මාෆියාකාරයින් යම් තර්ජනයක් මතු වුණාද දැන්නේ ඒ වෙලාවේ තොරතුරු හෙළි වෙයි කියලා තුන්වෙනි තර්කය මේ හදිසි මිලදී ගැනීම වලදී පැනල්ටි ෆී නැහැ ඒ වගේම කන්ඩිෂන්ස් නැහැ ගැරන්ටිස් නැහැ අන්නේ එතනදී වඩාත් වාසිදායක ගෙවීමක් වෙනත් පාර්ශවයකින් ඇවිල්ලා ඉන්දියාව පැත්තෙන් එන්න පුළුවන් නැවයක් ගියාවිය හැකි හතර මේ නැවේ ප්‍රොඩක්ට් එක රුසියානු සම්භවයක් තියෙන ප්‍රොඩක්ට් එක. ඒ වගේම නැවේ සමාගම රුසියානු සමාගම. අපිට තියෙනවා යම් යම් තොරතුරු ඇමරිකා එක්සත් ජනපදය මේ නැව ට්‍රැක් කළා කියන එක පිළිබඳව. ඉතින් එතකොට එහෙම ට්‍රැක් කරලා ලංකාව මුදල් ගෙවුවා නම් මේ මුදල් ලබා ගන්නට සිදු වෙන්නේ නිව්යෝක් කරා. එතකොට මේ ගෙවන මුදල් පිළිබඳ අනපේක්ෂිත තත්ත්වයක් නැව් සමාගමට තියෙනවා. ඒ අනුව යාත්‍යන්තර සම්පාදක හරහා මතුවුණු තත්ත්වය තුළ ඇති වුණු අවිනිශ්චිතතාවය නිසා නැව ආපසු ගිය විය හැකි. මා වඩාත් සැක කරන්නේ නම් මෙවැනි හදිසි මිලදී ගැනීම වල තියෙන මේ කමිෂන්ස් වල මතුවුණු අර්බුදයක් හරහා මේ නැව ගියාදෝ කියන එක තමයි මගේ පළවෙනිම සැකය. අතුරුදන් වූ නෞකාව හේතුවෙන් අවසානයේ කනිජ තෙල් සංස්ථාවට සිදු වූයේ පසුගිය 28 වෙනිදා සිට පිරෝම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටු වීමටයි. තත්ත්වය එසේ තිබියදී 27 වෙනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබුණේ කනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරෝම්හල් සහ ඉදිරියේදී විවෘත කිරීමට අපේක්ෂිත පිරෝම්හල් පෞද්ගලීකරණය කිරීමටයි. අදාළ කැබිනට් තීරණයට අනුව කනිජ තෙල් සංස්ථාව සිදු කරන 90%ක සැපයුම සඳහා වෙනත් සමාගමකට අවස්ථාව උදා වෙනවා. මේ වන විට මෙරට ඉන්ධන සැපයුමෙන් 90%ක් කනිජ තෙල් සංස්ථාව මගින් සිදු කරන අතර 10%ක් සැපෙන්නේ ලංකා IOC සමාගමයි. ලංකා IOC සමාගමේ සැපයුම් ජාලය වර්ධනය කරමින් ඉදිරි මාසය තුල පෙට්‍රල් හා ඩීසල් නෞකා 3ක් දැනටමත් ඇනෝම් කර තිබෙනවා. ලංකා IOC සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවසුවේ ලබන 13-14 29-30 හා අගෝස්තු 10-15 යන කාල සීමාව තුළ එම නෞකා මෙරටට ළඟා වීමට නියමිත බවයි. ඒ අනුව මාසයක් තුළ මෙරටට ලැබීමට නියමිත ඉන්ධන තොගය මෙට්‍රික් ටොන් 90000ක්. මෙරට ඩීසල් හා පෙට්‍රල් දෛනික අවශ්‍යතාව දල වශයෙන් මෙට්‍රික් ටොන් 9000ක්. ඉදිරි දින 55 සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් ලබා ගැනීම සඳහාත් මහජන උපයෝගිතා කොමිසම ලංකා IOC සමාගම සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දැන් ජනතාවට පෙන්වන්න යනවා මොකන්ද? රජයට මේක කරන්න බෑ. තෙල් සංස්ථාවට මේක කරන්න බෑ. මේක දෙන්න ඕනේ පෞද්ගලික අංශයට. විදේශීය සමාගම් වලට මේ ආණ්ඩුව කරන ක්‍රියාවලි හරි දීලා අපිව පෝලිං වලින් ගලවපන් කියන මතේ ගේන්නයි මේ යන්නේ. ඉන්ධන මිල තීරණ කිරීමේ යන්නේ අයිතිය කාටවත් නැමේ ඉන්දියාවටයි
ගෙන්නන සමාගම් වලටයි තමන් අතර හොඳට මතකයි IOC එක තෙල් සංස්ථාව 176ට විකුණනකොට 184ට හොඳට මතක තියාගන්න මේ එන්නේ යුගේ සමාගම් 3-4ක් ඇවිල්ලා ඔහුගේ බලය ගත්තොත් අපේ මිල පාලනය වෙනවද අපි මිල වැඩි කරන්න බෑයි කිව්වොත් බලයකුත් නැහැ බෑයි කිව්වොත් උන් ඉඳන දෙන්නේ නැහැ අපේ බැංකු වලින් අපිට විකුණලා රුපියල් වලට ඩොලර් දීපන් කියලා ඩොලර් නොදුන්නොත් එක ඉන්ධන කඳුලක් ගෙන්නන්නේ නැහැ එහෙනම් ජනවාරි ඉඳලා රට නවතිනවා රට නවතින්නේ මිනිස්සු මෙය යන්නේ විදේශීය සමාගම් වල රට වල වහලුන් වෙලා ආපහු අපි යටත් විදිතේට යනවා Now the Surf Excel Comfort Premium Zone සමගින්